හැමෝටම සදවස. ඇත්තරම අපිට වගේම මේලෝකෙ ගොඩක් අයට මේ වෙදදි තියන ප්‍රශ්නයක් දමයි පුඩි නියුග්‍රණය ආක්‍රමණය කරන්න කලින් කිව්ව කතාව සහ අද ඇත්තටම සිද්ධ වෙලාතිීනදේ. මොකද පුඩ නියෝදධය පටගන්න කලින් කිව්වා මේක පොඩි කාලකින් ඉවරයක් කරල දානවා කියලා. ඒත් මේවෙද්දි මාස කිහිපයක් ගතවෙලා ගියත් තවමත් යුක්‍රේණය සම්පූර්ණයෙන්ම යයටත් කරගන්න රුසියාවට පුළුවන්නුනේ නැහැ. ඉති මේ ගැන්න නොයෙකුත් කට කතා පැතිරුණ. ටව යුක්‍රේණිට උදව කරනවා ආජු දෙදෙනවා කියලාඒවගේම බටිහිෙර නටවලුත් උදව කරනවා කියලා. හැබැ මේකතා ඇත්ත වනත් නිලවශයෙන් කිසම දෙයක් වාර්තා වනේ නැහැ. හැබැයි ඊයේ දිනයේදී ලෝකයාට හෙළිවෙලා තියෙනවා යුක්‍රේණයේ එක හෙවන ඇල්ලක් ගැන ඒ තමයි එක්සත් රාජධානය හෙවත් එංගලන්තය. ඉතින් මේ එංගලන්තයේ ආධර සැපියුමක් ගැන හෙළිදරවක් විතරයි. ීට වඩා ආයුද සපයන ආධාරදේන බටහෙර රටවල්තාව ගොඩක් ඇති මේ නිසා තමයි යුක්‍රේණයේ රුසිාවට බයි නැතුව සාර්ථකව මහුණ දෙන්නේ විදස්මාධ්‍ය ප්‍රකාශ කරන විදිහට මේ වෙද්දිී යුක්්‍රේණ හමුදාවට ආයුද සහ අනිකුත් උපකරන දහස් ගණනක් එක්සත් රාජධානය විසින් සපයා තිබෙනවා මේ එම ලැස්තුවයි ඇටි ටැන්ක් වෙපන් හෙව යුදධ ටයන්කි ශක ආයුද. මේ යොදටැංකිි නාශක අවි තාක්ෂණෙන් ඉතා ඉහල මට්ටවේ අවි කියල තමයි වාර්තා වෙන්නේ කෙටියෙන්ම කියනවනම් විදස්මාධ්‍ය ප්‍රකාශ කරන්නේ මේ ආයුද ඊළඟ පරම්පරාවේ ආයුද කියලා මේ ටැකි නාශක අවි පන්තහසකට වැඩි ප්‍රමාණයක්ක මේ වනි විට යුක්්‍රණයට යවා ඇති බව විදස්මාධ්‍ය පවසනවා මේ අවිය නිර්මාණය කරලා තියෙන්නේ එක් ප්‍රහාරයකින් කැටි දුරකතියන යොධිතැංකයක් සම්පූර්ණෙන්ම විනාශ කිරීමට ොහෝ විශ්ලෂශකෙන් ශ්වාස කරන්නේ මේ අවියමගින් රුසිාවේ ගමන් මග නොසිතූ පරිදි අඩාලවේවි කියලා මේ අවියන් පෙරමුණේ ගමන් කරන යුදටැන්කි විනාශ කරන අතර කාල තුවක්කු මගින් පසු පස රතවලට ප්‍රහාර එල්ල කරන බවයි විශ්ලේජකින් අනුමාන කරන්නේ. Shortෝට් රන්ජ් මිසයිල්ස් මෙ මිසයිලස් සිය ගඩනක් අප්‍රෙල් විසියාට වනදින යුක්‍රේණයට යව් බව ආරක්ෂක අමාතය ජෙම්ස් හිපී තහවරු කලා නික්ස නපද නවික හමුදාවේ කාපිතාන් ක්‍රිස් කාල්සන් පැවසූ පාරිද්දී මෙ මිසයිලෙන්. යුද්ධ දැන්කි කාලතුවක්කු කුඩා යාාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකි අවතියෙනවා. මිසයිල සාමාන්‍යයෙන් ගෝඥාණාවලින් එල්ල රත්න්, යුක්්‍රේනයේ මේ මසයිල රථවිලට සාවිකර එම ප්‍රහාර එල්ලකිරීමට වෙනස් කරලා තියෙනවා. මෙ මිසයිල නෞකා නාශක විදිහට පාවිච්චි කළොත්න් විශාල යාත්‍රා ගිල්වා දැමීමට නොහැකවුනත් සලිකේ යුතු හානියක් සිදුකරන පුළුවන් කියලා ඔවු වැඩදුල්ටත් ප්‍රකාශ කලා ආමඩ් වෙහිකල්. මේවනනිට බ්‍රතානි විසින් මුරසංචාර රථ ඇතුළු සන්නදරත එක්සේ විස්සක් යුක්‍රේණයට පරිත්‍යාග කරලා තියෙනවා. මෙ සන්නද්ද රථ බිම්බෝම්බ වගේම වැඩ දියුණු කළ පුරණ ද්‍රාවිවලින් ඉහළම ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ ඇන මේ රතයෙන් ඕනෑම බින්ම්බෝම්බ තින භූමියක ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. යුධ විශ්ලේෂකීන් ප්‍රකාශ කරන්නේ රුසි අවසා යුක්‍රේණය යන දෙපාර්ශවයම බිම්බෝම්භ බහුලව භාවිතා කරනවා කියලා. මේ තත්වය උඩ තමයි එක්සත් රාජතාානය මෙ සන්නද්ද වාහන යුක්‍රේණයට සපයලා තියෙන්නේ. ඩ්‍රෝස්, විදස්මාන්ධ්‍යය ප්‍රකාශ කරන්නේ මෙ ද්‍රෝන්යාන විශාල ප්‍රමාණයක්ක මේ වන විට යුක්්‍රේණයට එංගලන්තේ මගින් සපෙලතියෙනවා කියලා. විශ්ලේෂකින් පවසන්නේ විශේෂයෙන් රුසියානු කාලතුවකු වෙඩි තබීමත් තර්ජන යටතේ සහ වැටලීමේ අවධානමක් පවතින අවස්ථාවන්හිදී මෙව ද්‍රෝනියාන මගින් ප්‍රහර එල්ලකිරීමට යුක්‍රේන හමුදාව ක්‍රියා කරනවා කියලා. ඒ වගේමම ද්‍රෝනියාන සෝදාධවෙෙක් වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන්. එවිට ජීවිතහානි අවම කරගැනීමට හැකි බවත්න් බ්‍රිතානය යුග්‍රණයට පවසල තියෙනවා එයා ඩිෆන් සිිස්ටම් හෙවත් ගුවන් ආරක්ෂක පදධති මේ වඩිවිට යුක්‍රේණයට ඉස්ටාර්ස් ට්‍රීක් මසයිල ඇතුළු ගුවනා ආරක්ෂක පද්ධ පහක පරිත්‍යාග කරලා තියෙනවා මේ ගුවන් ආරක්ෂක පද්ධති නිර්මාණය කරලා තියෙන්නේ පහතින් ප්‍යාසර කරන ගුවන්යානක් කෙටි දුරකින් බිමහෙලීමට ගුවන් ියමුයකගේ දෘෂ්ටිකෝනෙන් බලනකොට ස්ටයි ස්ත්‍රික් ගන්නනාාශකාවයක් කියන්නේ ඉතා අප සන්න දෙයක් මොකද එක ඒ තරම්ම බයනකයි විදස්මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ස්ටයි ස්ට්‍රික් තරම් මාරාන්ථිකාවයක් බිම ඇති බව රුසියානු හමුදා දන්නේ නම් සහර මෙහෙයුම් ඉතා අවධානම් සහගත නිසා ඉතා කේට වෙලාවකින් ගුවන් යාානේ එම භූමියෙන් ඉවතට ගෙනයන බවයි එයි වගේම යුද විශ්ලේෂකින් පවසන්නේ බටහිර රටවලින් ආයුද සහ යුද උපකරන සැපයිම යුක්‍රේණුවන්ට ඉතා වැදගත් බවයි. මොකද යුක්‍රේණයට ආයුධ නිෂ්පාදනින් කිරීමේ හැකියාව තිබුණන් සැලික යුතු බාහිර රටවල සහයක් නොමැතිව. රුසියාව වැනි අති භයාන්නක හමුදාවකට ප්‍රහාර එල්ලකර අහිම වෙච්ච යුක්‍රයණ භූමිය නැවත ලබා ගැනීම හීනයක්. මෙ තාත්තය හොඳින් දන්න බටහිර රටවල්. එක්මින් புහුණු වියහැකි ආයුධ යුக்්‍රණයට சாපයමින් ඉන්නවා. ඉති යුද්ධ පටගத்த மூල්කාலிந்தන් යුரோපார் රටවල් யුக்ரேණඩ් අව්‍යයිධ සපයුවත් ඒවා එලිපිට කළේන්න.මොකද, விளட்மீர் பூட்டின் முලදயම අනතුරු ඇගේ වහාවිෙනත් කිසිම රටක්ම යොද්දට අත නොවාාන ලෙස. හැබැයි දැන් දැන් එම ආයුධ සැපையும்ම එලිපිට සිදුවන බවපේෙනවා. එහි මුල්ම වැඩිமுறை එක්සත් රාජධානය පත්තු කලා. ඔවන් යුක්්‍රේණයට සැපයු ආවිුධ ප්‍රමාණය මාදයට හෙළිකිරීමෙන්. ඉති මෙත්තක පපුටින් මොනවගේ තීරණයක් ගනිවිදි කියෙලා හිතන්න බැහැ. ඇබේ අනිවාරම පුටින් නිකං ඉන්නෙත් නැහැ. මොකද ඇතර මේවෙදදිී රුසියාව හොද කලා සටනගතමයි ඉරත වෙලා ඉන්න. වචනයගින් හරි රුසිාවට මේවෙදදි උදවට ඉන්නෙ චීන විතරයි. උතුරු කොරියයාාවත් රජු තීරණයක් තවම ඉදිරිපත් කරලා නහැ. බ්‍රික්ස්කන්ටිස්වල්ට අයත් ඉන්දියාවත් පසුගියදා අමරිකාව ප්‍රමුකා? ෝන්් සංවිධානයට සහභාගී වෙලා තිබුණා ඒ චේනයට විරුද්ධෝ කටයුතු කිරීමේ මෝලික අරමුණින්. මේ සංවිධානයට ඇමරිකාව ඉන්දියාව ජපානයේ ඔස්ට්‍රේලියාවයාන රටවල් හාතර සහභාගි වෙනවා. ඉති මේත්ත එක්ක ලෝකේ විශ්ලෂිකින් පවසන්නේ ඉන්දියාව තීරණ ඇත්තරම හිතාගන්න බෑ කියලා. බොහොදුරට ලෝකෙ මොනසිද වීම සිද්ධ වුණන් රුසිාවට චීනයයක් චේනයට රුසියාවත් සිටිය හැකි බව විශ්වාස කරන පුළුවල්ලු හමොන ෘුයාවටදන් සටන් කරන්න වෙලා තියන්නේ යුක්්‍රේණය එක විත රක්නෙමයි ලොව ප්‍රබල රටවල් රෑසාක්කේක ඉතින් කෝඩ් සංවිධානය ගැන අපි වාලට හෙට ීඩියෝ එකකං අරගෙන එන්නම් ඇතකල් සුබදවසක්.